අයිබෝන් වලට. ඉතින් ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නවා සුසි තාක්ෂණික උද්‍යානයේ සීතයිලි. ඒ ඇවිල්ලා ඉන්නේ ඔයාලට බලන්න පුළුවන් ගොඩක් දේවල් මේ ඇග්‍රෝ පාක් එකට આવුත්. ඔයාලා ඉන්න ඕනේ සඳතැන්නට යන්න තියෙනවා. සඳතැන්නට යනකොට ඒ එන්ට්‍රන්ස් එකෙන් පහුගල පොඩ්ඩක් දුර එනකොට මම පැත්තේ තියෙනවා මේ ඇග්‍රෝ පාක් එක. ඉතින් මෙතෙන් ආවොත් ඔයාලට මෙන්න මේ වගේ හාවික් හොරතල් කරන්නත් මෙයාලට කන්න බොන්න දෙන්නත් ඒ වගේම ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හාව ඇති කරන්නේ එලිමානේ. ඉතින් ඒක තමයි විශේෂත්වය. එලිමානේ කොහොමද මේ ගාඩන් එක ලස්සනට හාව ඇති කරන්නේ කියන එක සහ මෙයාලව මේගොල්ලෝ බලාගන්නේ කොහොමද කියන එක තමයි අද කියා කතා කරන්න යන්නේ. ඉතින් මේ අපි වැඩසටහනට යමු. මෙයාලගෙන පොඩ්ඩක් කතා කරමු. ලස්සන හාව පැටියෙක් ඉන්නවා. ඉතින් මෙයාලගෙන කතා කරමු. කතා කරන්න වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා මතක් කරන අපේ channel එක subscribe කරලා නැත්නම් යට තියෙන subscribe button එක subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ share කරන්න. ඒ වගේම Facebook page එකත් අපි follow කරන්න කියලා ඉල්ලනවා. අපි යමු වීඩියෝ එකට. කලින් කිව්වනේ මං දැන් මේ සීතා එළිය කෘෂි තාක්ෂණික උද්‍යානයේ තවත් එක එක කොටස් ගොඩක් තියෙනවා. ඉතින් එක කොටසක් තමයි සත්තු ඇති කරන නැත්නම් සත්ත්ව සතුන් ඇති කරලා ඒ ගැනත් කියලා දෙනවා. ඉතින් එක තැනක් තමයි හාව්. අපි කලින් අඩස්රාණක් වැඩ කරා. ඉතින් ඒ වගේම ඒ එලිමානේදී හාව් ඇති කරන්නේ කොහොමද කියලා පෙන්වන්නත් එක්ක ඔයාලට තියෙනවා මෙන්න මේ වගේ හරි අපූර්වවට හදපු තැනක් මේ පාක්කේ. ඉතින් ඔයාලට බලන්න එන්න පුළුවන්. අපිත් එක්ක ඉන්න නිල්මිනි මහත්මිය වගේම ගිම්හානි මෙන්න අපිත් එක්ක. ඉතින් ඒගොල්ලන්ගේ දැනුම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. අපි බලමු මෙන්න ඔයාලට පේනවා. ඔන්න ඔයාලට පේනවා එලිමහානි හාව් හදලා දාලා තියෙන හරි අපූර්වට දාලා තියෙන. ඉතින් ඔයාලට මේ වගේ හාව් ඇති කරන්න පුළුවන්. අපිට කියන්නකෝ දැන් මේ හාව් ඇති කරනවා නම් සාමාන්‍ය දැන් ඉස්සරම පැටව් අරගන්න. පැටව් අරගත්තට පස්සේ සාමාන්‍ය කොච්චර වයසක පැටවද ගන්න ඕන මේ වැඩ මේ විදියට ඇති කරන්න ගන්නවා. පොඩි පැටව් තමයි දෙන්න ඇති කරන්න නා. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් විතර තියෙනවද පැටව්? මාස 3කින් වගේ. හා මාස 3කින්. ඊට පස්සේ මෙත අපි පොඩිම කාලේ මෙතනට දාන්නේ නැහැ. පොඩිම කාලේ අපි ඇතුලේ තියෙනවා. මේ පොඩිම කාලේ අපි අර අපේ තියෙනවා මේ හව දාන්න තැන. එතන තියෙනවා. ඊට පස්සේ තමයි මෙතනට අපි දාන්නේ. මේ ඊට පස්සේ මාස 3කින් විතර පස්සේ ගන්නේ ණයට උනත් මේ හව පැටව අරගෙන ගිහින් ඇති කරන්න පුළුවන්. මෙයාලට මොනවද කන්න දෙන්න? අපි වට පිටාවේ තියෙන මේ එළවලු තනකොළ ඒවා තමයි ඉතින් මේ හවන්ට කන්න දෙන්නේ. සලාද. සලාද. ඔව්. කැරට් කැරට්. ඒවා තමයි මෙයාලට දාන්න. මෙතනම හදන ඒවා නේ තමයි. මෙතනම හදන ඒවා. ආ මෙයාලා දැන් කොච්චර කාලයක් වගේ යනකොට පැටව දාන්න පටන් ගන්නවා? අවුරුද්දක් විතර යනකොට පටන් ගන්නවා. පටන් ගන්නවා. ආ ඒක සාමාන්‍ය පැටව කී දෙනෙක් විතර දානවා? පැටව කොහමද 8ක් 10ක් 14ක් 15ක් එහෙම දානවා. එහෙම දානවා. ඔව්. දෙන්නේ කරන් ගියාව. ඊට පස්සේ දැන් මේ විදිහට හාව රන් ගිහිල්ලා හාව ටික බෝ කරගන්න හිතුවා. ඊට පස්සේ ඒ බෝ කරගත්තට පස්සේ සාමාන්‍ය බෝ කරන්න සාමාන්‍ය කොච්චර වගේ කාලයක් වගේ යනවද? බෝ කරගන්න කොහොමද අවුරුදු දෙකක් වගේ යනකොට? යනකොට සෑහෙන ටික බෝ කරගන්න ඕන. සාමාන්‍ය හා ඔය පැටික් සාමාන්‍ය වල කීයක් වගේ දෙන්නේ? 500ක්. 500ක්. පැටික් 500යි. ලොකු එකනේ දෙනවා නම් 1000 ගන්න. ලොකු අය නම් දෙනවා අඩුයි මෙතන. පැටව තමයි දෙන්නේ නේද? එක පැටියෙ දෙන්නේ කොහොමද? දෙනා නම් දෙන්නේ පැටව දෙන්නේ. ජෝඩුව. නැත්නම් ජෝඩුව දුන්නේ නැත්නම් කෙනෙක් තනි වෙනවනේ. එතකොට ගොඩක් ආව ඇති කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ආව මැරෙනව එහෙම. ආ තනි වෙනවා.
එතකොට ඔන්න ඉතින් තනියෙන් හාවෙක් ඇති කරන්න හොඳනේ. හාව දෙන්නෙක් ඉන්න ඕන ජෝඩුව. ඒතර පිටින් සතේ කියන සතේ නමයි. ගොඩක් වෙලාවට හාව කෝඩු කරලා දෙනවා. දැන් මේ විදිහට එලිම හානිය හදාගත්තත් මේ විදිහට වතුරේද හදලා දෙනවනේ. ඒතර වතුරට වැටෙන්නේ නැද්ද මෙයා? වතුරට වැටෙනවා. වතුරට වැටුනම එයාලට ගොඩක් දුර පීනන්න බැහැ. එතනින්ම උඩට එනවා. ගිලෙන්නේ නැහැ. ආ ගිලෙන්නේ. එතකොට දැන් දැන් මේ මෙයාල එළියට යනවටද නැත්නම් සත්තු වෙනවටද මේ දෙකෙන් දෙකෙන්ම බේර ගන්නද? දෙකෙන්ම බේර ගන්න. ආහ්. එතකොට දැන් මේ විදිහට හදපුවම එන්නේ නැද්ද සත්තු මේට? සත්තු එන්නේ නැහැ. සත්තු එන්නේ නැති වෙන තමයි මෙතන වට ගල්ලා තියෙන්නේ. හ්ම්. නිතරම බලාගෙන ඉන්න ඕනේ මෙතන. දැන් මෙයාට බෙහෙත් දෙන්නේ නැද්ද? විශේෂයෙන් එහෙම බෙහෙත් දෙන්නේ නැහැ. සාමාන්‍ය සත්තුන්ට විටමින් දෙනවා. එතකොට පණු විශේෂයෙන් මෙහෙ කොන්නොත් බෙහෙත් දෙන්නේ නැහැ. මොකරි ලෙඩක් හැදුනොත් එහෙම උනොත් තමයි තුවාලයක් උනොත් බෙහෙත් දෙන්නේ. හා හා සාමාන්‍යයෙන් මේ කියන්නේ මොන වගේද සාමාන්‍ය ලෙඩක් හැදෙන්නේ නැද්ද මෙයාලට? එහෙම සාමාන්‍ය හැදිලා නැහැ. හැදුනොත් එහෙම මේ එක්කන් ගිහිල්ලා බෙහෙත් අරන් දෙනවා. ඒ කියන්නේ පශු වෛද්‍ය කෙනෙක්. ඉතින් ওই වගේ කියන්නේ ගොඩාක් අමාරු නෑ නේද හාව හදන එක? ඊට පස්සේ හාව ගන්නවනම් මෙහෙන් ගන්න පුළුවන්. පැටව ගන්න පුළුවන්. හාව ගන්නවනම් හාව පැටව පැටව දෙන්නෙත් දෙන්නේ. ජෝඩුවක් කරන් යන්න ඕනේ. එක්කෙනෙක් විතර නෙවෙයි ඉතින්. දෙන්නේ කරන් ගියොත් එහෙම තනියෙන් ඉන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම තනියෙන් ඉන්නේ නැහැ. ඌ තනි වුණාම මැරෙනවා ඉක්මනට. ඉතින් ඔන්න දැනගන්න සාමාන්‍ය හාවෙක් තනියෙන් හදන්නේවා. හාවෙක් කියන්නේ හා ජෝඩුවක් හිටියොත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය වගේ තමයි. ඊට අමතරව මේ මෙයාලා බලාගද්දි වෙන මොනවා හරි කරන්න තියෙනවද? කූඩු ගහද්දි එහෙම දැන් සාමාන්‍ය දැන් මෙයාලා දැන් රෑට කූඩු වලට දානවනේ. ඒතර කූඩු වල එහෙම පරතරයක් තියෙනවද ප්‍රමාණයක් සාමාන්‍යයෙන් දාන්නවද? මෙයාලා තමයි ඒ ලොකුවට ඉඩ ප්‍රමාණය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගුලි වෙලා වගේනේ ඉන්නේ. ඔව්. මේ එක ගුලියට තමයි ලොකුවට ඉඩ තිබ්බත් එයාලා ඉන්නේ ගුලි වෙලා. ආ හා හා. ඉන්න ඔක්කොම. ආ හා. හරි අපි පොඩක් බලමු මේක ඇවිදලා නේද? චුට්ට බලමු මේ හාව චුට්ට කැවිලා. ඊට පස්සේ කණ්ඩ දෙන්නේ අමතර වුණොත් දෙන්නේ නැහැ නේද කණ්ඩ නේද? ඔන්න ඔයාලට සීතා එළියට ආව සීතා එළිය සඳ තැන්නට ආවොත් ඇග්‍රෝ පාක් එකට එන්න පුළුවන්. පාක් එකට ඇවිල්ලා මේ කියා වගේ මෙන්න මේ වගේ හාවොන්න කැම දාන්න පුළුවන්. පොඩි අයවත් හාවොන්න කැම දාන්න පුළුවන්. හාව අල්ලන්න පුළුවන්. අත ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේකුත් තියෙනවා. අද මේ වැඩසටහනට මට උදව් කරේ කෘෂි තාක්ෂණික උද්‍යානයේ නිල්මිණි මහත්මියත් ගිම්හානි වෙනමියත්. ඉතින් ඒ දෙපළට බොහොම ස්තුතියි අපිත් එක්කතු වුණාට. මතක් කරනවා වෙනද වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් යටින් දෙන subscribe button එක subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙකුට බලන්න මේ video share කරන්නත් අමතක කරන්න එපා කියලා ඉල්ලනවා මම. අද වැඩසටහන සම්පූර්ණව බලාගෙන ඉිරිපොගලන්න බොහොම ස්තුතියි.